අද විස්සයි විසි හතර අප්‍රේල් අටවෙනි සල්දා. මගේ සුදානම රෝණු සිද්ධාල බාහිර උපාධී 2019-20 කණ්ඩායමේ දෙවන වර්ෂය දෙවැනි සමාසකය ඉකොනොමික් ස්ටටිස්ටික් ආර්ථික සංඛ්‍යානය ප්‍රශ්නපත්‍රයට අදාළව අපි සාකච්ඡා කරන තුන්වන දවස. අපි පළවෙනි දවසෙන් සාකච්ඡා කරා සංඛ්‍යාන කියන්නේ කුමක්ද කියලා. දෙවනි දවසේ අපි සාකච්ඡා කරා දත්ත කියන අදහස සංකල්පය. දත්තවලදී අපි නතර කරලා තියෙන්නේ ප්‍රාථමික දත්ත එක්රැස් කරගන්නා ක්‍රම. ඒ ප්‍රාථමික දත්ත එක්රැස් කරගන්නා ක්‍රම හැටියට අපි කිව්වා ඍජු පුද්ගල නිරීක්ෂණ ක්‍රමය. ඒකේ වාසි අවාසි ඒක යොදාගන්න අවස්ථා, වක්‍ර වාචික සම්මුඛ පරීක්ෂණ ක්‍රමය ඒකේ වාසි අවාසි ඒක යොදාගන්න අවස්ථා. ඒ වගේම අපි කතා කරා අපි කතා කරා තුන්වෙනි කැපිට ඒජන්සි මාර්ගෙන් තොරතුරු ලබා ගැනීම ඒ කරන්නේ කුමන අවස්ථාවද ඒකේ වාසි අවාසි. අපි බලමු හතරවෙනි ක්‍රමයේ හැටියට ප්‍රශ්නාවලි ක්‍රමය. හතර ප්‍රශ්නාවලි ක්‍රමය. මොකද මේ ප්‍රශ්නාවලි ක්‍රමයක් කියලා කියන්නේ? කිසියම් වූ සමීක්ෂණයකට අදාළව අපිට දත්ත තොරතුරු රැස් කරද්දී ලිඛිත ප්‍රශ්නාවලියක් ප්‍රශ්න ටිකක් සකස් කරලා අපි ප්‍රතිචාරකයාට ඒ සමීක්ෂණය කරන අන්වේෂකයා තැපැල් මාර්ගයෙන් තැපැල් කරලා යවනවා. ඒකට ලබා දෙන පිළිතුරු තැපැල් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයෙන් ගෙන්නවගෙන ඒ සමීක්ෂණයට අදාළ දත්ත නැත්නම් තොරතුරු ටික ඒ මගින් රැස් කරගන්නා ක්‍රමයක් තමයි ප්‍රශ්නාවලි ක්‍රමය. අද සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක යල්පැනගිය ක්‍රමයක් වුණාට මේක දැනට වෙබ්සයිට් හරහා අන්තර්ජාලය හරහා මේක සිදුවීම් පවතිනවා. ඒ නිසා අපි මේක සාකච්ඡා කරමු හතරවෙනි කියන්න ප්‍රශ්නාවලි ක්‍රමය. ප්‍රශ්නාවලි ක්‍රමය මේ විදිහට ලියන්න. අධ්‍යනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ වෙන ප්‍රශ්න ඇතුළත් පත්‍රිකාවක් ප්‍රශ්නාවලියක් වේ ප්‍රතිචාරකයන්ට මෙවැනි පත්‍රිකාවක් තැපැල් මගින් යවා ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම මෙයින් සිදුවේ. ඒකටම ලියන්න ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමේ වැදගත්කම එය නියමිත කාලයට ආපසු එවීම නිවැරදි පිළිතුරු සැපීම වැනි කරුණු ගැන අවධානය යොමු කරමින්
විශේෂ ලිපියක්ද? විශේෂ ලිපියක්ද? ප්‍රශ්නාවලිය සමග යවනු ලබයි. ප්‍රශ්නාවලිය සමග යවනු ලබයි. විශාල ප්‍රදේශයක් පුරා ප්‍රතිචාරකයන් විශාල ප්‍රදේශයක් පුරා ප්‍රචාරකයන් පැතිර ඇති අවස්ථාවන් සඳහා පැතිර ඇති අවස්ථාවන් සඳහා මේ යෝග්‍ය වේ. මේ යෝග්‍ය වේ. අපි බලමු මෙම ක්‍රමේ තියෙන වාසි මොනවද කියලා. වාසි පළවෙනි වාසිය අපි තරු ලකුණක් දාන්න වෙන්නේ ඉරි කැල්ලක් දාන්න. සියලු දත්ත රැස් කිරීමේ ක්‍රම අතුරින් සියලුම දත්ත රැස් කිරීමේ ක්‍රම අතුරින් වඩාත්ම ලාභදායක ක්‍රමයයි. වඩාත්ම ලාභදායක ක්‍රමයයි. දෙවනි කැල්ල ශේෂ්ත්‍රය විශාල වන විට ශේෂ්ත්‍රය විශාල වන විට බහුලව භාවිතා කරනු ලබන ක්‍රමයකි. ඊළඟ වාසිය කාලය ශ්‍රමය හා මුදල් ඉතිරි කරයි. කාලය ශ්‍රමය හා මුදල් ඉතිරි කරයි. ඊළඟ කරුණ ඊළඟ වාසිය ඍජුවම ප්‍රතිචාරකයන්ගෙන් ඍජුවම ප්‍රතිචාරකයන්ගෙන් තොරතුරු ලබාගත හැකි බැවින් ඍජුවම ප්‍රචාරකයන්ගෙන් තොරතුරු ලබා ගන්නා බැවින් අන්වේෂණයේ සාවද්ධතාව වැරදි බව අවම කරගත හැකි වේ. නිර්වද්‍ය භාවය උපරිම කරගත හැකි වේ කියන එක තමයි සාවද්ධ භාවය අවම කරගත හැකි වේ කියන්නේ. අයි බලමු අවාසි පළවෙනි කරුණ ප්‍රතිචාරකයා හා අන්වේෂකයා ප්‍රතිචාරකයා හා අන්වේෂකයා ඍජුවම සම්බන්ධ නොවන බැවින් ඍජුවම සම්බන්ධ නොවන බැවින් තොරතුරුවල යෝග්‍යතාව හා තොරතුරුවල යෝග්‍යතාව හා නිර්වාදතාව පිළිබඳ නිර්වාදතාව පිළිබඳ සෑහීමට පත් සෑහීමකට පත්විය නොහැක. සෑහීමකට පත්විය නොහැක. ඊළඟ අවාසිය මේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ වචන වල අර්ථය සරලව පැහැදිලි වෙනවා. සාක්ෂරතාවක් ඇති ප්‍රතිචාරකයන් සඳහා පමණක් සාක්ෂරතාවක් ඇති ප්‍රතිචාරකයන් සඳහා පමණක් සුදුසු ක්‍රමයක්
විවා ඉලක ප්‍රතිචාර අනුපාතය ඉතා පහළ මට්ටමක පවති. ප්‍රතිචාර අනුපාතිකය ඉතා පහළ මට්ටම පවති. පුරද්දින ප්‍රචාර සපයන්නේ ඔවුන්ට ඒස්දා කාලේ නෑ ඔට ඕබනාවක් නෑ. ඉල එක ප්‍රතිචාරකයන් වැරිතොරතුරු සැපීමෙන් ප්‍රචාරකයන් වැරදිතොරතුරු සැපීමෙන් වැරදි නිගමන ඇතිවේ. අනිත් අවාසය තමයි ප්‍රශ්නාවලිය නම්ම සිලි නොයි වෙනස් වෙන විදියන්නේ ප්‍රශ්නය වන ප්‍රශ්නාවලිය නම්ම සිලි නොයි ප්‍රතිචාරකයා දෙන පිළිතුර අනුව වෙනස් වෙන්නේ. අහු පස්සට එහෙම ලිඛිතව තියෙන්න ඕන. ඉදේක ප්‍රතිචාරකයන් පිළිතුරු ලිවීමට මැණිකමක් දැක්වීම. ප්‍රතිචාරකයන් පිළිතුරු ලිවීමට මැණිකමක් දැක්වීම. ඉදේක ගැටලු සහගත අවස්ථාවන් පැහැදිලි කර ගැනීමට ගැටලු සහගත අවස්ථාවන් පැහැදිලි කර ගැනීමට ප්‍රතිචාරකයාට අවස්ථාවක් නොලැබීම ප්‍රතිචාරකයාට අවස්ථාවක් නොලැබීම මෙන්න මේ අවාසි නිසා ප්‍රශ්නාවලියක් නිර්මාණය කරද්දී මෙන්න මේ කොන්දේසි කිරී වැඩි අවධානයක් යොමු කරනවා. අපිට පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳ බලද්දී මේ ප්‍රශ්නාවලිවල තියෙන අඩුපාඩු හොයන්න තියෙනවා. අපි පොඩි මාතෘකාවක් ලියමු. ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීම. ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීම. ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීම. ඉතා සරලයි යටතේ ලියන්න. අන්වේෂකයා හා ප්‍රතිචාරකයා අතර අන්වේෂකයා හා ප්‍රතිචාරකයා අතර හොඳ සංනිවේදනයක් ඇතිවීම කෙරෙහි හොඳ සංනිවේදනයක් ඇතිවීම කෙරෙහි හොඳ සංනිවේදනයක් ඇතිවීම කෙරෙහි හොඳින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් අවශ්‍යයි. හොඳින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් අවශ්‍යයි. හොඳ ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීමේදී හොඳ ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීමේදී හැකියාවන් හැකියාවන් නිපුණතා කාර්යක්ෂමතාව හා ඒ කෙරෙහි වූ කාර්යක්ෂමතාව හා ඒ කෙරෙහි වූ දැඩි සැලකිල්ලක් තිබිය යුතු අතර දැඩි සැලකිල්ලක් තිබිය යුතු අතර දැඩි සැලකිල්ලක් තිබිය යුතු අතර නියමිත නීති රීති සමුදායක් නියමිත නීති රීති සමුදායක් නැතත් පහත් දැක්වෙන කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ. පහත් දැක්වෙන කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ.
මේ අපි කියන්න හදන්නේ ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. ලියන එක හෝ කරුණක් හැටියට ලියන්න. ප්‍රශ්නාවලියක ප්‍රශ්න සංඛ්‍යාව ප්‍රශ්නාවලියක ප්‍රශ්න සංඛ්‍යාව අඩු විය යුතු අතර ප්‍රශ්නාවලියක ප්‍රශ්න සංඛ්‍යාව අඩු විය යුතු අතර සියලුම ප්‍රශ්න අන්වේෂණයේ අරමුණු සමග ගැලපිය යුතුය. ඒ සමීක්ෂණයේ අරමුණු සමග ගලපන්න ඕන ප්‍රශ්න. දෙවෙනි එක ප්‍රශ්න සරලමින්ම ප්‍රශ්න සරලමින්ම පහසුවෙන් තේරුම් ගත හැකි ඒවා විය යුතු අතර පහසුවෙන් තේරුම් ගත හැකි ඒවා විය යුතු අතර ප්‍රශ්න විවිධ අරමුණු ඔස්සේ වර්ග කිරීමක් අවශ්‍යයි. තුන්වෙනි එක තාර්කික රටාවක් මත ප්‍රශ්න පෙළ ගැසිය යුතුය. මේක කරුණක් ගොඩාක් කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. නම් අපිට ඇත්තෙම කාලේ නෑ, ලොකු ගණන් වලට අපිට ඉස්සරහට යන්න වෙනවා. ඒ නිසා අපි සරලව මේ විදිහට සාකච්ඡා කරගෙන යමු. මේ ප්‍රමාණවත් ඔයාලට අවබෝධයක් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නාවලිය නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණ ප්‍රශ්න අතර තේරීමක් තිබිය යුතුය. ඒකටම මෙහිදී සරල වශයෙන් ඔව් හෝ නැත වශයෙන් මෙහිදී සරල වශයෙන් ඔව් හෝ නැත වශයෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නද බහුවර්ණ පිළිතුරු සැපිය හැකි ප්‍රශ්නද බහුවර්ණ පිළිතුරු සැපිය හැකි ප්‍රශ්නද නියත තොරතුරු ලබා ගත හැකි ප්‍රශ්නද වශයෙන් ප්‍රශ්න ත්‍රිවිධාකාර වේ. ප්‍රශ්න ත්‍රිවිධාකාර වේ. ඊළඟ අනුගමනය යුතු ක්‍රියාමාර්ගය නැත්නම් අනුගමනය යුතු ක්‍රමය නිවැරදි
නිවැරදි වචන භාවිතයක් තිබිය යුතුය. ඒක තමයි නියම වචනය නියම තැන යෙදිය යුතුය. නියම වචනය නියම තැන යෙදිය යුතුය. ඒ වගේ නිවැරදි වචන නියම වචන ප්‍රශ්නාවලියක් තුර භාවිතාවේදී ප්‍රාදේශීය ව්‍යවහාර වචනත් අවශ්‍ය වෙන්නේ. මම මාතර අයත් මෙතන ඉන්නවා. විරත් ප්‍රදේශවලට සාපේක්ෂව මාතර භාෂාවේ වචන වෙනස්. ඒ වගේම තමයි මාතරට වඩා ඕලෑ ප්‍රදේශවල වචන වෙනස් වෙන්න පුළුවන්. නේ? මාතරනේ අර මක්කටද කියලා අහන්න මොකටද කියන එක. මාතර වචන ගොඩක් තියෙනවා. මක්කට අපි මාතර භාවිතා කරන වචනවලදී ගොඩාක් දුරට ඔයා කියන්නේ නැහැ අඩු ඔයා කියන්නේ අපි ඔහේ කියලා කියන්නේ ඒ ඔහේ කිව්වා කියලා ඒ වචනෙන් ඒ පුද්ගලයාට ලබා දෙන ගරුත්වය අඩු නැහැ අම්මට පවා අපි ඔහේ කියන්න පුළුවන් අම්මේ ඔහේ යන්නද ඔහේ කියනකොට වෙනත් ප්‍රදේශවල සැරපරුස වචනයක් පරිභව කරන වචනයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ආඩම්බරෙන් කියන්නේ අපි ගෞරවනීය වචනයක් කියලා අපි. ඒ ගොඩක් පාරිභාෂික වචන මාතරට අම්බලංගුඩ පැත්තට වෙනම ඔය එක එක පැති වලට තියෙනවා. අපි තව භාවිත කරනවා. ඔය පොල් එහෙම ලෙලි ගහනවා කියලා බොහෝ පැති වල කියන්නේ. අපි කියන ඔයනවා කියලා. සමහර ඉඩකඩම් නෙලනවා කියලා සමහර පැතිවල කියන්නේ. අපි කියන අහිනවා. ඒකෙ විවිධ වචන තියෙනවා. ඒවා ඒ ප්‍රදේශයට අනන්‍යතාවයක් දෙමින් ඒ ප්‍රදේශවල අය ඒ විදිහටම ආඩම්බරින් භාවිත කරනවා. ඒවා හංගන්න ගියොත් තමයි විකෘති වචන. ඒ නිසා ඔය ඈත ප්‍රදේශවල ඉන්න අය මගේ මේ සාකච්ඡාවේදී සමහර වචන කියවනු ඇති. ඔයාලට නුහුරු අපේ ප්‍රාදේශීය සංස්කෘතියේ තියෙන වචන. ඒවම හලන්නේ නැහැ. මම ඒව වෙනස් කළා ඔයාලේ ප්‍රදේශවල ගැලපෙන විදිහට හසුරවන්න යන්නේ. මම නිදහසේ ඔහෙ කියලා දා. ඒ වගේ තියෙනවා. ගොඩක් වටින්. මාතර ප්‍රදේශය තුල වුණත් ප්‍රාදේශීය වශයෙන් කුඩා කුඩා ප්‍රදේශවල අපි විවිධ වචන භාවිත කරන එක උපසංස්කෘතිය. සමාජ විද්‍යාව ඉගෙන ගන්න අය ඒ උපසංස්කෘතියේ තියෙන භාෂාම වෙනස්කම් හොඳට දන්නවා. ඒක ඒ ප්‍රදේශවල තියෙන අනන්‍යතාවකම. සිංහල භාෂාවේ තියෙන විවිධ වචන. අපි අහන ප්‍රශ්නවල ස්වභාවය. යන්නද කියලා අහන්න යන්නේ. කෑවද කියලා අහන්න කෑවයි. ඒවා අපිට කියන්න බෑ ඒ වචන අනිත් ප්‍රදේශවල වචනට වඩා උතුම් කියලා කියන්නත් බෑ පහත් කියලා කියන්නත් බෑ. ඒ ප්‍රදේශයට අනුව උතුම් වචන. එකක ප්‍රදේශවල වලදන්න තියයි ආන්නේ වගේ මේ මේ ප්‍රශ්නාවලියක් නිර්මාණය කරද්දී නිවැරදි වචන භාවිතයක් තියෙනවා නියම වචන නියම තැන යෙදිය යුතුයි ඊළඟක පුද්ගල ස්වභාවයන් විමසන සහ පුද්ගල ස්වභාවයන් විමසන සහ සංවේදීතාවන්ට ලක්වන ප්‍රශ්නවලින් වැළකී යුතුයි පුද්ගල ස්වභාවයන් විමසන සහ සංවේදීතාවයන්ට ලක්වන ප්‍රශ්නවලින් වැළකී යුතුය. ඉතින් ප්‍රශ්නාවලිය සමග ප්‍රතිචාරකයන්ට දිය යුතු විස්තර ප්‍රශ්නාවලිය සමග ප්‍රතිචාරකයන්ට දිය යුතු විස්තර යැවිය යුතුය. ප්‍රශ්නාවලිය සම ප්‍රචාරකයන්ට දිය යුතු විස්තර යැවිය යුතුය. ඊළඟට ගණිතමය වශයෙන් ගණනය කළ යුතු ප්‍රශ්න ගණිතමය වශයෙන් ගණනය කළ යුතු ප්‍රශ්න ඇතුළත් නොකළ යුතුය. ඊළඟට
ඉනක ප්‍රශ්නාවලිය සිත් ඇදගන්නා සුළුවාකාරයෙන් ප්‍රශ්නාවලිය සිත් ඇදගන්නා සුළුවාකාරයෙන් විය යුතුය. වැදගත්ම කරුණ තමයි ප්‍රශ්නාවලිය සකස් කරලා ප්‍රශ්නාවලිය තැපැල් කරන්නට කලින් යම් පිරිසක්කට ඒ ප්‍රශ්නාවලිය දීලා ඒක පිල් කරගෙන පුරෝගෙන පූර්ව පරීක්ෂාවලක් කරන්න ඕනේ. මොකද අපි ප්‍රශ්නෙන් අහන අදහසමද ඒ ප්‍රශ්නේ කියවන ප්‍රතිචාරකයාට වැටහෙන්නේ. ඒ නිසා ප්‍රශ්නාවලිය සකස් කරද්දී වඩා වැදගත්ම කාරණේ තමයි අන්තිම එක. සොරි, ඊට කලින් ප්‍රශ්නාවලියක් තැපැල් කර යැවීමට පෙර එය පූර්ව පරීක්ෂාවල ලක් කළ යුතුය. එය පූර්ව පරීක්ෂාවල ලක් කළ යුතුය. එය පූර්ව පරීක්ෂාවල ලක් කළ යුතුය. ඉරංග ප්‍රශ්නාවලියෙන් බලාපොරොත්තු වෙන නිරවද්‍යතා මට්ටම ප්‍රශ්නාවලියෙන් බලාපොරොත්තු වෙන නිරවද්‍යතා මට්ටම තක්සේරු කළ යුතුය. අපි ඔය කතා කරේ දත්ත එක්රැස් මූලික ප්‍රාථමික දත්ත එක්රැස් කරන හතරවෙනි ක්‍රම ප්‍රශ්නාවලි ක්‍රම. ප්‍රශ්නාවලි ක්‍රමය යොදාගන්නේ කුමන අවස්ථාවකද? ප්‍රශ්නාවලි ක්‍රමයේ තියෙන වාසි, ප්‍රශ්නාවලි ක්‍රමයේ තියෙන අවාසි, ඒ වගේම ප්‍රශ්නාවලියක් නිර්මාණය කරද්දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඔය ප්‍රශ්නාවලි ක්‍රමයේ නොගැලපෙනකොට අනුගමනය කරන ක්‍රමය තමයි උපලේඛන භාවිතය. උපලේඛන භාවිතය කියලා කියන්නේ අන්වේෂකයා විසින් දල ප්‍රශ්න ටිකක් සකස් කරගෙන ඒ ප්‍රශ්න ටික අතේ තියාගෙන ඔහු ප්‍රතිචාරකයා ළඟට ගිහිල්ලා ප්‍රතිචාරකයාගෙන් ප්‍රශ්න අසමින් නම්‍යශීලීව ඔහු දෙන පිළිතුරට අනුව ප්‍රශ්නය නම්‍යශීලීව වෙනස් කරමින් අන්වේෂකයාට අදාළ සමීක්ෂයට අදාළ නිවැරදි තොරතුරු ලබා ගන්න කටයුතු කිරීමට අන්වේෂකයා අතේ තියාගන්න ප්‍රශ්න කරන පුද්ගලයා අතේ තියාගන්න ප්‍රශ්න පත්‍රයක් තමයි නැත්නම් ප්‍රශ්නාවලියක් තමයි මේ උපලේඛනය කියලා කියන්නේ. එහෙනම් පස්වෙනි ක්‍රමයේදීම උපලේඛන භාවිත. උපලේඛන භාවිත. උපලේඛන භාවිත. මෙහෙම ලියන්න. ප්‍රාථමික තත්ත්ව ලබා ගැනීම සඳහා ප්‍රාථමික තත්ත්ව ලබා ගැනීම සඳහා බහුලව භාවිතා කරනු ලබන තවත් ක්‍රමයක් ලෙස උපලේඛන භාවිතය දැක්විය හැක. උපලේඛන භාවිතය දැක්විය හැක. මෙහිදී සමීක්ෂයට අදාළව එක්රැස් කළ යුතු දත්ත එක්රැස් කිරීම සඳහා තෝරාගත් පිරිසක් සඳහා පුහුණුවක් හා අවශ්‍ය උපදෙස් ලබා දෙයි.
පුහුණුවක් හා අවශ්‍ය උපදෙස් ලබා දෙයි. සෑම ගණන් ගන්නෙක්ම එක තොරතුරු රැස් කරන්නේ සෑම ගණන් ගන්නෙක්ම කිසියම් ප්‍රදේශයක් බාරව කටයුතු කරයි. කිසියම් ප්‍රදේශයක් බාරව කටයුතු කරයි. එහිදී අන්වේෂකයා ප්‍රතිචාරකයා හමුවට ගොස් සාකච්ඡා කරමින් තම උපලේඛනය සම්පූර්ණ කරගනි. තම උපලේඛනය සම්පූර්ණ කරගනි. බලමු වාසි. වාසි පළවෙනි කරුණ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් පුළුල් මට්ටමේ නැත්නම් පළල් මට්ටමේ දත්ත රැස් කිරීමකට යෝග ක්‍රමයකි. දත්ත රැස් කිරීමකට යෝග ක්‍රමයකි. දත්ත රැස් කිරීමකට යෝග ක්‍රමයකි. ඊළඟ යෝග්‍යා නිවරදත්ත ලබාගත හැකි වේ. යෝග්‍යා නිවරදත්ත ලබාගත හැකි වේ. යෝග්‍යා නිවරදත්ත ලබාගත හැකි වේ. ඊළඟ වාසිය විමර්ශනයේ උපසරිය ප්‍රදේශයේ විමර්ශනයේ උපසරිය පුළුල් කිරීමට හැකියාවක් ඇත. පුළුල් කිරීමට හැකියාවක් ඇත. ඊළඟ සාක්ෂරතාවයක් නැති පුද්ගලයන් සඳහාද සාක්ෂරතාවයක් නැති පුද්ගලයන් සඳහාද ගැළපෙන ක්‍රමයකි. ඊළඟ පුද්ගලයන් ඍජුවම මුණගැසෙන බැවින් පුද්ගලයන් ඍජුවම මුණගැසෙන බැවින් ප්‍රතිචාර නොදැක්වීම අවම වේ. ප්‍රතිචාර නොදැක්වීම අවම වේ.
අයි බලමු උපලේඛන ක්‍රමයේ අවාසි මොනවද කියලා. උපලේඛන ක්‍රමයේ අවාසි මොනවද කියලා. පළවෙනි අවාසිය, පළවෙනි කෑල්ල. ගණන් ගණන් පුහුණු කිරීම හා ගණන් ගණන් පුහුණු කිරීම හා ඔවුන්ට වැටුප් ගැවීම නිසා ඔවුන්ට වැටුප් ගැවීම නිසා වියදම් අධික ක්‍රමයකි. වියදම් අධික ක්‍රමයකි. ඊළඟ දිගු කාලයක් වැය වෙන ක්‍රමයකි. ඇයි සච්චාරකයන් හමුවට යන්න දිගු කාලයක් වැය වෙන ක්‍රමයකි. අනිත් එක ඒ ගණන් ගන්නා අන්වේෂකයාගේ අවශ්‍ය තොරතුරු, අන්වේෂණයට අවශ්‍ය තොරතුරු උපලේඛනයක් අරගෙන ප්‍රතිචාරකයන් හමුවට ගිහිල්ලා ගණන් ගන්නෙ මම නම් මම මගේ හිතවතුන්ගේ තොරතුරු ලබා ගන්නෙදී අභිනතයක් වෙන්න පුළුවන්, ඒ පැත්තට බර වෙන්න පුළුවන්. ඒක අවාසි කියන මෙහෙම ගණන් ගන්නන්ගේ පුද්ගල අභිනතිය, ගණන් ගන්නන්ගේ පුද්ගල අභිනතිය වැරදි දත්තවලට හේතු වෙයි. වැරදි දත්තවලට හේතු වෙයි. ඊළඟ අවාසි උපලේඛන සම්බන්ධයෙන් දත්තවල ගුණාත්මක බව, දත්තවල ගුණාත්මක බව ගණන් ගන්නන්ගේ ගුණාත්මක බව මත තීරණය වේ. ගණන් ගන්නන්ගේ ගුණාත්මක බව මත තීරණය වේ. මොන අපි සාකච්ඡා කරා උපලේඛනයක් කියන්නේ මොකද්ද? උපලේඛනයක් භාවිතා කරද්දී අත්වන වාසි මොනවද? උපලේඛනයක අවාසි මොනවද කියලා අපි කතා කරා. උපලේඛනයට අදාළ ප්‍රශ්න සකස් කරද්දී අර ප්‍රශ්නාවලියක ප්‍රශ්න සකස් කරනා වගේම විය යුතු නැහැ. හේතුව තමයි අන්වේෂකයා නැත්තම් ගණන් ගන්නා විසින් ප්‍රතිචාරකයා හමුවන නිසා ප්‍රතිචාරකයාට ගේ පිළිතුරු වලට ගැලපෙන ආකාරයට උපලේඛනයේ ප්‍රශ්න වෙනස් කිරීමේ හැකියාව ගණන් ගන්න හේවත් අන්වේෂකයාට සතුව තියෙනවා. අපි බලමු මගේ අතේ තියෙනවා රුහුණු විශ්වවිද්‍යාලය බාහිර උපාධි දෙවන වර්ෂයේ ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රයේ 2011 පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කතා කරපු ප්‍රාථමික දත්ත එක්රැස් කිරීමේ ක්‍රම තුලින්. ප්‍රශ්නය අපි ලියමු. ලියලා සමහර කොටස් තියෙනවා තවම සාකච්ඡා කරපු නැති දේවල්. ඒ පොඩි කොටසක් විතරයි. ඒ කොටස් අපිට ඉදිරියට සාකච්ඡා කරන නිසා සම්පූර්ණ ප්‍රශ්නේ ලියමු. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි 2011 පළවෙනි ප්‍රශ්නේ. අයන් පහත දැක්වෙන පද යුගලයන් අතර වෙනස්කම් දක්වන්න. පහත දැක්වෙන පද යුගලයන් අතර වෙනස්කම් දක්වන්න. පහත දැක්වෙන පද යුගලයන් අතර වෙනස්කම් දක්වන්න. එක අනුවංක එක, අයන්නයට අනුවංක එක ප්‍රාථමික දත්තවා ද්විතීක දත්ත. ප්‍රාථමික දත්තවා ද්විතීක දත්ත. ප්‍රාථමික දත්තවා ද්විතීක දත්ත. ඒක අපිට පුළුවන් විස්තර කරන්න උදාහරණත් එක්ක. දෙක අයන්නයට දෙක. ඔබ තාම කතා කරලා නැහැ. නිර්වචනයක් දෙනවා. ඒ අදාළ මාතෘකාවෙදී. මෙතනම ඉස්සම තමයි තියෙන්නේ. නියදීම සහ සංගණනය. නියදීම සහ සංගණනය.
නියදයක් පරීක්ෂාව ලක් කිරීම තමයි නියදීම කියලා කියන්නේ. සංගානයක් පරීක්ෂාව ලක් කිරීම තමයි සංගණනය කියලා කියන්නේ. රටක ජනගහනයක් ගත්තම සංගහනයක්. ජනගහනය ගණනය කිරීම ජන සංගණනය වෙන. ඒතර නියදීම සහ සංගණනය කියන්නේ නියදිය සහ සංගහණය පිළිවෙලින් පරීක්ෂාව ලක් කරන ක්‍රම දෙක. ඒක අපි වෙනම ලියමු. ඒක තියෙන දේරණිත්‍යාට උත්තර ලියන්න ඕවා. අයන්නේ 1 ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත, 2 නියදීම සහ සංගණනය. අයන්නේ අරවා ඉදින් ප්‍රශ්නය අමගහැරියේ නැහැ. ප්‍රශ්නේ තින්දි ආයෙ දෙන්න බෑ. ඔයාලා ඉදිරියේ කතා කරන නියදිය කියන්නේ මොකද්ද? නියදීමේ ක්‍රම කියලාද? සංගහණය කියන්නේ මොකද? සංගණනය කියන්නේ මොකද්ද කියලා කියාවද? අයන්න. සෝරි ඒ අයන්න. උපලේඛනයක් හා ප්‍රශ්නාවලියක් අතර වෙනස පැහැදිලි කරන්න. උපලේඛනයක් හා ප්‍රශ්නාවලියක් අතර වෙනස පැහැදිලි කරන්න. උපලේඛනයක් හා ප්‍රශ්නාවලියක් අතර වෙනස පැහැදිලි කරන්න. දැන් මම අද සාකච්ඡා කරේ ප්‍රශ්නාවලි ක්‍රමය. ඒක පැහැදිලි කරන්න. වාසිය වාසිය වාස්ස නැහැ. ඕනනම් වාසියකුත් අවාසියකුත් ලියන්නේ එකක් වගේ. ප්‍රශ්නාවලියක් භාවිත කරන්න මොන වගේ වෙලාවටද? උපලේඛනයක් භාවිත කරන්න මොන වෙලාවටද කියලා ලියලා සාමාන්‍ය ලකුණු 4 5කට ලියන්න. ලකුණු මේක දීලා නැහැ. සමස්ත ලකුණු දීලා තියෙනු 20ක් කියලා. එයන්. ප්‍රශ්නාවලියක ප්‍රශ්න සැලසුම් කිරීමේදී. දැන් මම කලින් කතා කරේ ප්‍රශ්නාවලියක ප්‍රශ්න සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරන්න. මම කරුණු 10ක් 12ක් කතා කරා. එයන්න ප්‍රශ්නාවලියක ප්‍රශ්න සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරන්න. සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරන්න. ওই කරුණු හොබ දෙන්න කරුණු 6ක් 7ක් දෙන්න. දොරහයි. එයන්න. පහත දැක්වෙන්නේ එක්තරා ප්‍රශ්නාවලියක ඇතුළත්ව තිබූ පහත දැක්වෙන්නේ එක්තරා ප්‍රශ්නාවලියක ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයකි පහත දැක්වෙන්නේ එක්තරා ප්‍රශ්නාවලියක ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයකි. මේ එක්ක ප්‍රශ්නයේ පවතින දෝෂ හඳුනාගෙන එම දෝෂ නිවැරදි කර නැවත ප්‍රශ්න ලියා දක්වන්න. මේ එක්ක ප්‍රශ්නයේ පවතින දෝෂ හඳුනාගෙන එම දෝෂ නිවැරදි කර නැවත ප්‍රශ්න ලියා දක්වන්න. ප්‍රශ්න පහක් තියෙනවා, ලකුණු පහයි. ඒ ප්‍රශ්න පහ ප්‍රශ්නාවලියක තියෙන ප්‍රශ්න කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. නමුත් අර ප්‍රශ්නාවලියක ප්‍රශ්න සකස් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව ඒ ප්‍රශ්න වැරදි. ඒ ප්‍රශ්න නිවැරදි කරලා ලියන්න ඕන. එක නිවැරදි කර ලිවීමකට ලකුණක් හිමි වෙනවා. මම කිව්වේ ඈ යන්න. පහත් දැක්වෙන එක්තරා ප්‍රශ්නාවලියක ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයකි. මේ එක් එක් ප්‍රශ්නයේ පවතින දෝෂය හඳුනාගෙන එම දෝෂ නිවැරදි කර නැවත ප්‍රශ්න ලියා දක්වන්න. 1. මෙන්න ප්‍රශ්නාවලියක තිබිච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි අර කිව්ව තැපැල් මාර්ගයෙන් යවනවා කියලා ගෙවල් වලට ඒ යවන ප්‍රශ්නාවලියක තිබිච්ච ප්‍රශ්නයක්. 1. ඈ යන්නේ 1. ඔබ අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්ද? ඔබ අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්ද? ඔක හරි ගස්සලා ලියන්නවා. ඔක වරදක් තියෙනවා. හොඳට පාඩම තේරුම් ගත්තනම් ප්‍රශ්නාවලියක අඩංගු විය යුතු කරුණු මොනවද කියන එක අවබෝධ කරගත්තනම් ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඔබ අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්ද? මොකද තියෙන අඩු? ඔය ප්‍රශ්නේ දැක්ක හැටියම අපිට කියන්න පුළුවන්
ඔබ අඩු ආදායම් ලබන පවුලක සාමාජිකයෙක්ද කියලා කිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ බලන ප්‍රතිචාරකයාට නිවැරදි උත්තරයක් දෙන්න බෑ. ඒකේ ඔබ අඩු ආදායම් ලබන පවුලක සාමාජිකයෙක්ද කියලා අහුවම ආදායම් මට්ටම නෑ. එහෙනම් අපට ආදායම් මට්ටම ඇතුළත් කරලා මේ ප්‍රශ්නේ නිවැරදි කරලා ලියන්න පුළුවන්. ඔබ අඩු ආදායම් ලබන පවුලක සාමාජිකයෙක්ද? සාමාන්‍යයෙන් සමෘද්ධි දීපනා වගේ ගෙවන්නේ මාසික ආදායම රුපියල් 12,500ට වඩා අඩු අය. ඒක කාලෙන් කාලට වෙනස් වෙන දරිද්‍රතා රේඛාවක්. එතකොට අපිට මේක හදලා ලියන්න පුළුවන් ඔබ මාසිකට රුපියල් 15,000කට වඩා අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්. මේ 15,000 12,500ද 50,000ද කියන එක ලකුණු දෙන්න හේතු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ සකස් කරන්න ඕන කිසියම් ආදායම් සීමාවක් තියෙනවා. ඒතර ප්‍රශ්නේ ඔබ අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්ද? මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ ප්‍රතිචාරකයන්ට. ඔයාලට ලියන්න පුළුවන් කොහොමද? ඔබ මාසකට රුපියල් 15,000කට වඩා අඩු ආදායම් ලබන පවුලක සමාජිකයෙක්. ඒතර පැහැදිලිව කියන්න පුළුවන්. හරි, දෙවෙනි ප්‍රශ්නේ. උත්තරේ පස්සේ ලියන්න මේ රෙකෝඩින් එක නැවත අහලා. දෙක, දෙවෙනි ප්‍රශ්නේ ප්‍රස්තාවලික තිබිච්ච ප්‍රශ්නයක් වැරදි ප්‍රශ්නේ ඔයාලා නිවැරදි කරන්න. දෙක, ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සූදානම් වන්නේද? ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සූදානම් වන්නේද? ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සූදානම් වන්නේ. මේ ප්‍රශ්නෙත් ලොකු වරදක් තියෙනවා. ඉංජිනේරු විද්‍යාව කිව්වට පස්සේ ඒ ඉංජිනේරු විද්‍යාව රජයේ විශ්වවිද්‍යාලයකින් හදාරන්න පුළුවන්. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හදාරන්න පුළුවන්. ඉංජිනේරු විද්‍යාවට අදාළ පාඨමාලාවක් හදාරන්න පුළුවන්. එතන මේ ප්‍රශ්නේ අහන ප්‍රතිචාරක අන්වේෂකයා විසින් නැත්නම් ගණන් ගන්නා විසින් ප්‍රශ්නය ලබා දුන්නට පස්සේ ප්‍රතිචාරකයාට මේ ප්‍රශ්නය පිළිබඳ කුතුහලයක් තියෙනවා. මොකද්ද කියන්නේ? අපි මේ ප්‍රශ්නේ නිවැරදි කරන්න ඕන. ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට සූදානම් වන්නේද? අපිට ප්‍රශ්නේ හදන්න පුළුවන් ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට පුළුවන් ආකාරයට උසස් පෙළ ගණිත අංශයෙන් විභාගයට සූදානම් වන්නේද? උසස් පෙළ ගණිත ෆිසිකල් සයන්ස් භෞතික විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන්නේද? ඕන ඇතර වාර්ෂිකයක් දාන්න පුළුවන්. 2024, 2025 දැනට තියෙන ආකාරයට විභාග ලියන අවස්ථාවේදී තියෙන ආකාර දාන්න පුළුවන්. ඔබගේ පුතා ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සූදානම් වන්නේද? මේ ප්‍රශ්නේ තියෙන දෝෂය තමයි මොකද්ද කියන එක. මූලික සුසුකම් මොකද්ද කියන එක නිශ්චිත නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ. පසුගිය වසරේදී ඔබගේ කුටුම්බය තුල දන්තාලේප ටියුබ් කීයක් මිලදී ගත්තේ? පසුගිය වසරේදී ඔබගේ කුටුම්බය තුල දන්තාලේප ටියුබ් කීයක් මිලදී ගත්තේද? ප්‍රශ්නාවලියක තිබිච්ච ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නාවලියේ තිබිච්ච ප්‍රශ්නේ වැරදි. ඔයාලගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් උත්තර දෙන්න පුළුවන්. පසුගිය වසරේදී ඔබගේ කුටුම්බය තුල දන්තාලේප ටියුබ් කීයක් මිලදී ගත්තේද? ප්‍රශ්නේ එක වැරදි. හරි ගස්සල් ලියන්න. කොහොමද හරි ගස්සන්නේ? පසුගිය වසරේදී ඔබගේ කුටුම්බය තුල දන්තාලේප ටියුබ් වර්ග ගානාවක් තියෙනවා. සිග්නල් වෙන්න පුළුවන්. තවත් වෙනත් නම් වලින් හඳුන්වන දන්තාලේප වෙන්න පුළුවන්. එතකොට අපි වර්ගයක් ගන්නත් ඕනේ. වර්ගය විතරක් නෙවෙයි ටියුබ් එකේ ග්‍රෑම් ප්‍රමාණය හෝ ඒ අඩංගු ප්‍රමාණය දාන්න. අපිට දාන්න පුළුවන් පසුගිය වසරේදී ඔබගේ කුටුම්බය තුල
ග්‍රෑම් 50 නම් ග්‍රෑම් 100 නම් බර ග්‍රෑම් 50 සිග්නල් දන්තාලේ ප්‍රතිඋ කීයක් මුලදී ගත්තේ? එතකොට ඒ සිද්ධාලේ සිග්නල් දන්තාලේ ප්‍රතිඋ කීයක් මුලදී ගත්තේ? වෙළඳ නාමයේ තියෙන ඕන බ්‍රෑන්ඩ් එක, ඒ වගේම බර අඩංගු වෙන්න ඕන. එතකොට නිශ්චිතයි ප්‍රශ්නේ. හතරවෙනි ලංකාවේ සිනමා නිලියන් ලක්ෂ සබන් වර්ග භාවිතා කරයි යන්නට ලංකාවේ සිනමා නිලියන් ලක්ෂ සබන් වර්ගය භාවිතා කරයි යන්නට ඔබ එකඟ නොවන්නේද? ඔබ එකඟ නොවන්නේද? ප්‍රශ්නය වැරදි. ප්‍රශ්නේ තේරෙන අඩු. ලංකාවේ සිනමා නිලියන් ලක්ෂවන් වර්ගය භාවිතා කරයි යන්නට ඔබ එකඟ නොවන්නේද? ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ පැහැදිලිවම අඩුවක් තියෙනවා. නොවන්නේද? වක්‍රාකාරයෙන් තමයි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්න දෙන්න බෑ ප්‍රශ්නාවලිය. අපි එක හදන්න ඕන ඉස්සෙල්ලා ඔබ එකඟ වන්නේද කියලා. ඔන්න එකවරද නිවැරදි කරා. ලංකාවේ සිනමා නිලියන් ලක්ෂබන් වර්ගය භාවිතා කරයි යන්නට ඔබ එකඟ වන්නේ? නොවන්නේද කියන වචනේ ගැලපෙන්නේ නැහැ. නොවන්නයි කරන්න. ඒක ප්‍රශ්න ටිකක් සරලයි. ලංකාවේ සිනමා නිලියන් ලක්ෂබන් වර්ගය භාවිතා කරයි යන්නට ඔබ එකඟ වන්නේද? දැන් ගැටලුවක් තියෙනවා. ඒක හරි නොවන්නේද කියන එක අපි නිවැරදි කරා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ සිනමා නිලියන් ලක්ෂබන් වර්ගය භාවිතා කරයි යන්නට ඔබ එකඟ නොවන්නේද? ඒකද නිවැරදි කරන්න ඕනේ. එකක් හැදුවා අපි, මොකද්ද? වන් නේද කියලා දැන්. දැන් ගැටලුවක් තියෙනවා. ලංකාවේ සිනමා නිලියන් කියන්නේ කවුද කියන්නේ? චිත්‍රපටයේ කොයි වහරි තැනක රඟපෑවොත් චරිතයක් එයා නිලියක් වෙන්න පුළුවන්. එතකොට මේ නිලියනු විශේෂීකරණය කරනවා. නිලියන් විශේෂීකරණය කරනකොට අපිට මෙහෙම හදලා ලියන්න පුළුවන්. ලංකාවේ, ශ්‍රී ලංකාවේ, ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සිනමා නිලියන් ලක්ෂබන් වර්ගයේ භාවිතා කරයි යන්නට ඔබ එකඟ වන්නේ? ඒතකොට හරිනේ පාර්ලිමේන්තු නියෝජනය කරන නිලියන් පහුගිය කාලේ හිටියනේ. නැත්නම් අපිට කියන්න බෑ පුංචි තිරේ කියලා ගන්න අපේ ටීවී එක කියලා කියන්නේ. ඒකෙත් නිලියන් සීමාවක් නැහැ. එතකොට අපිට අර විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න. ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සිනමා නිලියන් ලක්ෂබන් වර්ගයේ භාවිතා කරයි යන්නට ඔබ එකඟ වන්නේද? පස්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාවලිය තියෙනවා. ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ලියන්න. ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පෞද්ගලික බස් රථ සේවාව, පෞද්ගලික බස් රථ සේවාව හොඳ මට්ටමක නොපවතී යන්නට හොඳ මට්ටමක නොපවතී යන්නට ඔබ එකඟ වන්නේද? ඔබ එකඟ වන්නේද? හොඳ මට්ටමක නොපවතී යන්නට ඔබ එකඟ වන්නේද? මේ ප්‍රශ්නේ වරදක් තියෙනවා. මේ ප්‍රශ්නාවලියේ ප්‍රශ්න හදද්දී හුරු නැති ප්‍රශ්න, නුහුරු ප්‍රශ්න. මේ බලන්න, ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පෞද්ගලික බස් රථ සේවාව හොඳ මට්ටමක නොපවතී යන්නට, ඒක නොයන් අයින් කරන්න, පවතී යන්නට ඔබ එකඟ වන්නේ? දැන් ලංකාවේ ප්‍රවාහන මාධ්‍ය ලෙස පෞද්ගලික බස් රථ සේවාව ලංකාවේම ගන්නත් බෑ. අපිට එක රූටයක් ගන්න පුළුවන්, දක්ෂිණ අධිවේගී මාර්ගය. නැත්නම් ප්‍රශ්නේ හදන්න පුළුවන් කොහොමද? ලංකාවේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවාව හොඳ මට්ටමක පවති යන්නට ඔබ එකඟ වන්නේ? හොඳ මට්ටමක පවති යන්න ඔබ එකඟ වන්නේ? එතකොට ඒක නිශ්චිත කළා. ලංකාවේ පෞද්ගලික බස් රථ සේවාව ගන්න අමාරුයි. ඒක පටු කරන්න. එහෙමනම් මම මේ ප්‍රශ්න වලට නිවැරදි කළ උත්තර කිව්වට ඒවම ලියන්න අවශ්‍ය නැහැ. ඒවා වෙනස් කරලා ලියන්න පුළුවන්. අපි 2011 ප්‍රශ්නයක් ගත්තා. තව ප්‍රශ්නයක් තියෙනවා, සමීප ප්‍රශ්නයක්. ඒකත් ලියාගන්න. 2012 පළවෙනි ප්‍රශ්නේ
පළවෙනි ප්‍රශ්න ලකුණු 20ක් දීලා තියෙනවා. එක ප්‍රශ්නයක් දීලා තියෙනවා. ලියන්න. ප්‍රාථමික දත්ත අර්ථ දක්වා ප්‍රාථමික දත්ත අර්ථ දක්වා ප්‍රාථමික දත්ත අර්ථ දක්වා ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ප්‍රාථමික දත්ත රැස් කිරීමේ ක්‍රම සහ අපි ක්‍රම පහක් කිව්වා. ක්‍රම සහ ඒවායේ සාපේක්ෂ වාසි අවාසි සාකච්ඡා කරන්න. ක්‍රම සහ ඒවායේ සාපේක්ෂ වාසි අවාසි සාකච්ඡා කරන්න. එච්චරයි ලකුණු 20. ලකුණු 20. ඉගෙන ලකුණු 20 සාකච්ඡා ලියන්න පුළුවන්. ලකුණු 20. අපේ මේ අද තුන්වෙනි දවසේ කතා කරේ. තුන්වෙනි දවසේ කතා කරද්දී පළවෙනි ප්‍රශ්නේ උත්තර බොහෝ විට ලියන්න පුළුවන් මට්ටමක තියෙනවා.